ලෞකිකත්වය කියලා කියන්නේ චිත්ත ස්වરૂපයක්. ලෝකෝත්තරත්වය කියන්නේ ඒ චිත්ත ස්වરૂපයෙන් අත්මිදිමට. ලෞකත්වය කියන චිත්ත ස්වરૂපය හේතුවක ඵලයක්. ඒ ස්වરૂපය ත්‍රි හේතුක වශයෙන් බුදුහාමුදුරුවෝ දක්වලා තියෙනවා. ඒ ත්‍රි හේතුක කියන හේතු තුන තමයි ලෝභ, දෝෂ, මෝහ. ඒ කියන්නේ ලෝකත්වයේ කියන චිත්ත ස්වરૂපයට පදනම් වෙන්නේ ලෝභ, දෝෂ, මෝහ. ඒ නිසා ලෝකෝත්තරත්වයට පත්වීම කියන්නේ ලෝභ, දෝෂ, මෝහ කියන චිත්ත ස්වરૂප සම්පූර්ණයෙන්ම නිරුද්ධ වීමට. ඒ தත්ත්වය කරන්න පුළුවන් දෙයක් නෙවෙයි, කෙරෙන දෙයක්. ඒ தත්ත්වයට ප්‍රධාන හේතුව තමයි මෝහය කියන චිත්ත ස්වરૂපය. මෝහය කියන්නේ ඇත්ත ඇත්තට නොදැනීම. දැන දේවල් වල නියම தත්ත්වෙ නොදැනීම. උදාහරණයක් වශයෙන් දත්තොත් අපේ හිතට දැනෙන හැම දෙයක්ම සංකතයි. සංකත ධර්මයි හිතට දැනෙන්නේ. සකස් වෙච්ච දේවල්. ඒ සකස් වෙච්ච හැම දෙයක්ම අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. අනිත්‍යතා, දුක්ඛතා, අනාත්මතා කියලා ඒ තිලක්කන ධර්මයේ හැඳින්වෙන්නේ. අනිත්‍යතා කියන්නේ ඒ හැම දෙයක්ම ක්ෂණිකයි. ෂෙන බංගුරයි, ඇති වෙච්ච ගමන් නැති වෙන තත්ත්ව. ඒකට හේතුව ඒ හැම දෙයක්ම දැනෙන හිතට, හිත යම දැනෙන චිත්තක්ෂණ මාර්ගය. චිත්තක්ෂණ කියන්නේ ඇති වෙච්ච ගමන් නැති වෙන පුංචි අකුණක්. ඉංග්‍රීසි කියන්නේ ස්පාක් කියලා. දැනෙච්ච ගමන් නිවෙනවා. ඒ වගේ චිත්තක්ෂණ මාලාවකින් තමයි චිත්‍රූපයක් ගොඩනැගෙන්නේ. ඒ ගොඩනැගිලා ඒ දේ ඇති වෙන නැති වෙන්නේ. හිතේ මෙවැනි චිත්‍රූපයක් කියන ධම්ම කියලා. ඒ ධම්ම ඇති වෙන නැති වෙන බවයි බුදුන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාව වන ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ ආපු තාපතරුන් පස් දෙනාගෙන් බාල්ම තාපසය වෙන කොණ්ඩෙන තාපසයට අවබෝධ වුණේ. හිතට දැනන්නේ හැම දෙයක්ම දැනිච්ච ගමන් නැති වෙනවා. යංකිච්ච සම්මුදේ ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මන්ති. හිතට ඇති වෙන දැනීම පමණක් නෙවෙයි, ඒ දැනෙන දෙයක් ක්ෂණිකයි. ලෝකේ හැම දෙයක්ම හැදිලා තියෙන විශේෂක්තිය. විශේෂක්තිය කියන්නේ ක්‍රියාකාරීත්වය. ක්‍රියාකාරීත්වය මූලික ලක්ෂණ තමයි නිතරම තියෙන தත්ත්වය වෙන தත්ත්වයකට පෙරලෙනවා. එහෙනම් කිසිම தත්ත්වයකට මානසිකවත් භෞතිකවත් පවතින කිසිම தත්ත්වයක් නිට්‍ය නැහැ, අනිත්‍යයි. අනිත්‍ය කියන්නේ නිතරම ඇතිවෙච්චකම දූෂණය වෙනවා, දුක්ඛයි කියලා කියන එකට වෙනස් වෙනවා. ජරාවටපත් වෙනවා, නැති වෙනවා. ජාති, ජරා, ව්‍යාධි, මරණ වලටපත් වෙනවා. ඒ ඉඳ කිසි දෙයකට නිත්‍ය අනන්තතාවය තියාගන්න බෑ. ඒකයි අනන්තතාව කියලා කිව්වේ. ලෝකත්වය කියන චිත්ත ස්වરૂපය පහළ වෙන්නේ මේ ඇත්ත අවබෝධ වුණාම. ඒ ඇත්ත අවබෝධ වුණාම මොකද වෙන්නේ? රාග, දෝෂ, මෝහ මුළුමනින්ම නිරුද්ධ වෙනවා. රාග කියන්නේ දැනෙන දෙයට කැමති වෙන ගතිය. දෝෂ කියන්නේ දැනෙන දෙයට අකමැති වෙන ගතිය. මෝහ කියන්නේ ඒ දෙකටම හේතු වෙන මුලාව. මුලාව කියන්නේ දැනෙන දෙයි ඇත්ත ඇත්තටම නොදැනීම. බුදුහාඳුරු හිතට දැනෙන හැම දෙයක්ම මූලික ලක්ෂණ තුනක් කිව්වා, තිලක්කන කියලා. මම කලින් කිව්වා අනිත්‍යතා, දුක්ඛතා, අනාත්මතා කියලා.
ඒ ප්‍රධාන ලක්ෂණය තමයි උන්වහන්සේ හැඳින්වන දුක්ඛතාව කියලා. දුක්ඛතාවේ ප්‍රතිකට හතරක් තමයි උන්වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාව වන ධම්මචක්කපවත්තන සූත්‍රයේදී මනාව පැහැදිලි කරලා තියෙනවා. ඒ පැහැදිලි කියන්නේ මොකද්ද? දුක්ඛතාවය දුක් සමුදය එකට හේතුව හේතුක ඵලයක දුක්ඛතාවය කියන්නේ. ඇති හැම දෙයක්ම නැති වෙනවා දුක් නිරෝධය. ඒ නැති වෙන ක්‍රමයක් තියෙනවා ඒකට කියනවා පටිපදාව කියලා. දුක් නිරෝධය පටිගාමනේ දුක් නිරෝධ ගාමනේ පටිපදාව කියලා. මේ ඇත්ත අවබෝධ වුණාම තමා බුද්ධත්වයට පත් වෙනවා කියලා කියන්න පුළුවන්. බෝධීති කියන පාලි වචන ක්‍රියාපදයෙන් කියවෙන්නේ ඇත්ත අවබෝධය කියන තේරුම. බුද්ධ කියන්නේ ඇත්ත අවබෝධ කියන තේරුම් දෙන අතීත කෘතන්ත පදයක්. බුද්ධෝ කියන්නේ ඇත්ත අවබෝධ පුද්ගලයා කියන තේරුම් දෙන ක්‍රියාපද නාම පදයක්. බුද්ධත්වය කියන්නේ ඒ තත්ත්වයේ ඒ සත්‍ය අවබෝධය කියන දේ අඳුනන නාම පදයක්. ලෝකත්වයට ප්‍රධාන හේතු වෙන්නේ සත්‍ය අවබෝධ නොදැනීම. ඒකට හේතුව අපට හැම දෙයක්ම දැනෙන්නේ ඉන්ද්‍රියන්ට දැනිලා ඉන්ද්‍රියන් දින සංඥා උඩ හිතේ මැවෙන චිත්ත රූප මගින්. ඒ හිතේ මැවෙන කිසිම චිත්ත රූපයක් සැබෑ ඇත්ත නෙවෙයි. ඇත්තක් වගේ පේන්නේ නැත්තම් එය චිත්ත නිර්මාණ. එය මනෝමයයි. මානසික නිර්මාණය. ඇත්තක් වගේ පේන්නේ අපි හිතන්නේ අපිට දැනෙන්නේ අපෙන් බාහිරව තියෙන ලෝකය කියලා. ඒ වෙනුවට බුදුහාඳුරු රෝහිතා සූත්‍රයේදී පැහැදිලි කරලා තියෙන්නේ අපිට දැනෙන හැම දෙයක්ම හැදෙන්නේ තියෙන්නේ මැවෙන්නේ මේ බඹයක් පමණ ශරීර තුරයි කියලා. බ්‍යාම්මත්ත කලබෙරේ පඤ්ඤාපි ලෝකංච කියලා උන්වහන්සේගේ වචන වලින් කියවෙන්නේ ඒකයි. ඒ විදිහටයි උන්වහන්සේ ලෝකේ මැව්වේ. ඒ ලෝකේ ස්වභාවය තමයි මං කිය ලෞකිකත්වය කියලා. ඒ ලෝක ස්වභාවය මිදීමට තමයි ලෝකෝත්තරත්වය කියලා කියන්නේ. ඒ තත්ත්වයේ හිතට දැනෙන දෙයක් නෙවෙයි. ලෝක දේවල් හිතට දැනෙනවා. සංකත දේවල් හිතට දැනෙනවා. ලෞකික දේවල් සංකතයි. නිබ්බාන කියන පරම සත්‍ය අසංකතයි. ඒක සකස් වෙන හැදෙන දෙයක් නෙවෙයි. අජාත සූත්‍රය අනුව ඒක අජාතං අභූතං අකතං අසංකතං අතක්කවචර. අජාතං කියන්නේ ඉපදෙන දෙයක් නෙවෙයි. අභූතං කියන්නේ සිද්ධ වෙන දෙයක් නෙවෙයි. අකතං කියන්නේ කරන දෙයක් නෙවෙයි. අසංකතං කියන සකස් වෙන දෙයක් නෙවෙයි බේම. අතක්කවචර කියන්නේ හිතට දැනෙන දෙයක් නෙවෙයි. ඒ වුණාට ඒ ධර්මයේ සාක්ෂාත් වෙනවා. ඒ ස්වභාවය ඒ පරම සත්‍ය ලෝකෝත්තර සත්‍ය සාක්ෂාත් වීම තමයි බුද්ධත්වයට පත් වීම කියලා කියන්නේ. සත්‍ය අවබෝධයට පත් වීම කියලා කියන්නේ. ඒ සත්‍ය අවබෝධයට පත් වෙනාම තමයි ලෞකිකත්වය ලෝකෝත්තරත්වයට හැරෙන්නේ. ලෞකිකත්වයට පදනම් වෙන්නේ රාග දෝෂ මෝහ. රාග දෝෂ මෝහ නිරුද්ධ වීම තමයි ලෝකෝත්තරත්වය කියන්නේ. ඒ හිත විතරාගී විත දෝෂී විත මෝහි. රාගෙන් තොරයි, දෝෂයෙන් තොරයි, මෝහෙන් තොරයි. ඒ තත්ත්වය හඳුනන්න බුදුහාඳුනේ ප්‍රථම ධර්ම දේශනාවේදී පැහැදිලි කරේ. ඒ තත්ත්වය උදාවීම ආලෝකෝ දපාදිකල ආලෝක උදාවක්. සෑම සංකතයක් ධර්මයක්ම හිත අඳුරු කරනවා. අසංකත නිබ්බාණය කියන්නේ ඒ අඳුරු දුරු කරන ආලෝකයක්. ඒ ධර්මය සාක්ෂාත් වෙන්නේ සත්‍ය අවබෝධයෙන් ඇත්ත ඇත්තටි දැකීමෙන්. ඒ සාක්ෂාත් කර ගැනීම සිද්ධ වෙනවා
අපේ ජීවිතයේදී නිරීක්ෂණ පරීක්ෂණ නිගමන මගින්. ඒක තමයි විද්‍යාත්මක ක්‍රමය. බුද්ධාදීත් අනුගමනය කර විද්‍යාත්මක අනුගමනය කරන ක්‍රම සත්‍යාබෝධය සඳහා. ඒ අබෝධයට පත් වෙනාම කිසි දෙයකට කැමති වෙන්නෙත් නැහැ, කිසි දෙයකට අකමැති වෙන්නෙත් නැහැ. ඒ හැටි එහෙමයි කියලා දන්නවා. ඒ දන්නේ කර තමයි කියන්නේ යථාභූත ඥාන දර්ශනය කියලා. යථාභූත ඥාන දර්ශනය තමයි ලෞකිකත්වයේ මූලික ලක්ෂණය. ඇත්ත සත්‍ය දැකීම. ඒ දැකීම නිසා ඇතිවෙන තත්ත්වය තමයි මානසික වශයෙන් අලෝභ අදෝස අමෝහ ගතිය කියන එක. විචරාගී විත දෝෂී විත මොහි තත්වය. ඒ තත්වය මතුවේ ඉන්නේ ලෞකිකත්වය ඉක්මවාගේ. ලෞකත්වය කියන්නේ මං කලින් කිව් විදියට රාග දෝෂ මොහ පදනම් කරගත්ත චිත්ත ස්වරූපයකට. ඒ චිත්ත ස්වරූපය අපිට ඇත්තක් වගේ පේනවා. ඒ වුණාට ඒක ඇත්තක් වගේ පේන්නේ නැත්තක් මායාව. මොකද අපිට දැනෙන්නේ චිත්ත රූප. නිබ්බාණ කියන தත්ත්වය චිත්ත රූපයක් නෙවෙයි, කිසි දෙයකට සම්බන්ධ නැහැ. ඒ කියන්නේ නිරපේක්ෂිකයි. අපිට දැනෙන හැම දෙයක්ම සාපේක්ෂිකයි, කිසි දෙයකට සම්බන්ධ සාපේක්ෂ වෙලා. හැම දෙයකම අපිට දැනෙන්නේ පසුබිමක් තියෙනකොට. කළුපාට ලෑල් එක සුදුපාට හුණු වලින් අකුරුළු වහම තමයි අපිට පේන්නේ. එතකොට ඒ සුදුපාට අකුරුළු පසුබිම තමයි කළුපාට. ඒ වගේම සුදුපාට පසුබිම කළුපාටින් ලුවම පේනවා. ඒ අකුරුළු පදනම බෑග්ග්‍රවුන්ඩ් කියන පසුබිම තමයි කළුවර. එක කළුවර පදනම වෙලා සුදුපාට පේනවා, සුදුපාට පදනම් වෙලා කළුවර පේනවා. එකිනෙකට සාපේක්ෂයි. සුදුපාට නැති බවයි කළුවරයි, කළුයි කියලා කියන්නේ කළු නැති බවයි සුදුයි කියලා කියන්නේ. ඒ නිසා හැම ලෞකික ධර්මයක්ම සාපේක්ෂයි, කිසියකට සම්බන්ධ වෙලා. නිබ්බාණ ධාතුව කිසි දෙයකට සම්බන්ධ නැහැ. නිබ්බාණ කියලා කියන්නේ එකයි. බාණ කියන්නේ බන්ධන. කිසි දෙයකට බැඳිලා නැහැ. ඒක තමයි මූල තත්වය. ඒ තත්වයේ වචන වලින් කියන්නේ බැරි බවයි අතක්කාචරන් කියලා අජාත සූත්‍රයේදී හඳුන්වන්නේ. ඒ වුණාට ඒ තත්වය සාක්ෂාත් වෙනවා. ඒ සාක්ෂාත් වෙන්නේ කොහොමද? කවදා හරි ඉබේම සත්‍යබෝධය පහළ වෙලා ලෝකත්වය ලෝකත්වයට හැරුණා. ලෝකතරත් හැදිනාම ඒ සත්‍යබෝධය ලබන්න තමයි අපි නැවත නැවත මෙරි මෙරි ඉපදෙන්නේ. ජීවිතේ ජීවිතය පිළිබඳ ඇත්ත අවබෝධ කරගන්න. ඒ ඇත්ත අවබෝධ වුණාම ජීවිතය ගැන ඇලෙන්නෙත් නැහැ, ජීවිත ගිද්දයකට ඇලෙන්නෙත් නැහැ, ගිද්දයක් ගැටෙන්නෙත් නැහැ. ඒ වේටි හේබයි කියලා දැනෙන සත්‍යබෝධය පහළ වෙනවා. ඒ හිත පරම නිවී සැනසිරට පත් වෙනවා. ලෝකත්වය ලෝකෝත්තරත්වයට හැරෙනවා.